මේ පනත් කෙටුම්පතේ 37 වෙනි වගන්තිය. In the event of any inconsistency between the Sinhala and Tamil text of this act, the Sinhala text shall prevail. සාමාන්‍යයෙන් පනතක දාන නේද? අර සිංහල දෙමළ අතර භාෂාවේ ප්‍රශ්නයක් තියෙනවා නම් සිංහල පනත තමයි මේ වගන් තමයි බලාත්පොරොත්තු වෙන්නේ කියන එක දක්වා මේක ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේක පැහැදිලිවම පනතක් දක්වා යන්නට සකස් කරපු පනත් කෙටුම්පතක්. ප්‍රශ්නේ තියෙන්නේ අනෙක් පනත් කෙටුම්පත් වගේ නෙමෙයි මේක ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධ පනත් කෙටුම්පතක්. ඒ නිසාම මෙවැනි ආකාරයේ පනතක් කෙටුම්පත් කරනකොට ඒකට අදාළ පාර්ශව සම්බන්ධ කරගත යුතු තිබුණා. විශේෂයෙන්ම දැන් මේ කැබිනට් මණ්ඩලය කැබිනට් ඇමතිතුරු 5 දිනක් පත් කළා කෙටුම්පතක් හදලා එළියට දාන එක නෙමෙයි. ඒක මේ විකාශකයන්ගේ සංගමයට සාකච්ඡාවට ගන්න එක නෙමෙයි. මුල් පියවරේදීම මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන් සහ ඇත්තට මෙතනින් හරිය කියලා පුළුවන් ජනතාව සම්බන්ධ කරගෙන අදහස් අරගෙන තමයි මේක සකස් කළ යුතුව තිබුණේ. ඕ අපි පිළිගන්නවා සමහර මාධ්‍ය ආයතනවල භාවිතාව සම්බන්ධයෙන් පහුගිය කාලෙදී රටේ ජනතාව තුළ විවිධාකාරයේ අදහස් උදහස් තියෙනවා. විශේෂයෙන් පහුගිය 2019 ජනාධිපතිවරණයේදී මාධ්‍ය ආයතනවල සමහර ආයතනවල හැසිරීම ගත්තට පස්සේ ඔය තැන් තැන්වල සාකච්ඡාවක් තිබුණා මාධ්‍යට යම් නියාමනයක් අවශ්‍යයි කියලා. ඒක ජනතාවගේ අදහස. මොකද ඕන්නේ එක ඒ මාධ්‍යවල භාවිතාව නිරීක්ෂණය කළා තමයි එහෙම කියන්නේ. හැබැයි ඒ උවමනාව නෙවෙයි මේ පනත් කෙටුම්පතේ නිරූපණය වෙන්නේ. මං හිතන්නේ ආණ්ඩුව නියෝජනය කරන ජනාධිපතිවරණ නියෝජනය කරන අශුමාර්සිං අපේ හිටපු මන්ත්‍රීතුමා ස්වයං වාරණය සහ ස්වයං නියාමනය කියන වචන දෙක පටලවගෙන කිව්වා කියලා. ඇත්තට මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේක ඇතුලේ කියන්නේ මේ 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 පනත සම්මත වෙලා බලාත්මක වුණොත් මෙතනින් එහාට මාධ්‍ය ආයතනවලට බෝම්බ ගහනද මාධ්‍යවේදීන් ඝාතනය කරන්න මාධ්‍යවේදීන්ගේ අතපය කඩන උවමනාවක් වෙන එකක් නැහැ ආණ්ඩුවට. ඒ මාධ්‍ය ආයතන ඇතුළෙම ආණ්ඩුවට හීලෑ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. ඒක තමයි මම හිතන්නේ අදහස් කරේ ස්වයං වාරණය හැමුවක් කර කියලා. මොකද ඒ කියන්නේ මිලියන ගාණක් රුපියල් කෝටි ගාණක් වියදම් කරලා මාධ්‍ය ආයතනයක් ආරම්භ කරලා ඊළඟ අවුරුද්දේදී ලයිසන් එක රිනියු කරගන්න බැරි වුණොත් මොකද කරන්නේ? වහලා දාන්නද? සේවකයට ගෙදර යවන්නද? කැමැත්තෙන්ම යටත් වෙනවා. අන්න හරි කැමැත්තෙන් යටත් කර ගැනීමක් තමයි මෙතන තියෙන්නේ. හරි. ඒතොර මේ මේ කොමිෂන් එක දැමීමේ ඉඳලා දැන් බලන්න දැන් මේ මාධ්‍ය සම්බන්ධ කොමිෂමක් නෙමෙයි මහජන උපයෝගිතා කොමිෂම කියලා කියන්නේ. ඊට වඩා ගත්තොත් එහෙම අපි හිතනවා දැන් මේ ඒකේ ජනතාවට සම්බන්ධයි. හැබැයි මහජන උපයෝගිතා කොමිෂමේ සභාපතිවරයා ඉවත් කරන්න මීට වඩා බලයක් තිබුණා පාර්ලිමේන්තුවට. මේ කොමිෂමේ ඉන්න අය ඉවත් කරන්න පත් කරන්න ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් වුණාට ඉවත් කරන්න ව්‍යවස්ථාදායක සභාවක් අදාළ නැහැ. නිකම් මේ ජස්ට් කිව්වොත් එහෙම මම අහගෝ අරගොල්ලන් ඉවත් කරනවා කියලා ඇති. පාර්ලිමේන්තුව අදාළම නැහැ. කියන්නේ මහජන උපයෝගිතා කොමිෂමේ ජනකරත්නායක ඉවත් කරන්න තිබුණු අමාරුවවත් මේ කොමිෂමේ සභාපතිවරු සහ සමාජිකයන් ඉවත් කරන්නට ජනාධිපතිවරට කිසි බාධාවක් නැහැ. ඔහුගේ සිතංගියාව ඔහුගේ කැමැත්ත පරිදි නිකං ලියුමක් ලියලා ව්‍යවස්ථාදායක සභාවට මං අරයා ඉවත් කරනකොට ඉවත් කරන්න පුළුවන්.